අයිබෝන් එඩිසන් YouTube channel එකෙන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ thumbnail එකේ තිබ්බ වගේම කතාවක්. ඔයාලා ජීවිතේ යම් කිසි තැනකට එන්න එහෙම නැත්නම් සාර්ථකත්වයේ ලබන්න මොකක් හරි ගේම් එකක් ගන්න එහෙම නැත්නම් මහන්සියක් දරන කෙනෙක් වෙන්න ඇති. ඒක හින්දා වෙන්න ඇති වා මේ වීඩියෝ එක බලන්න සිලෙක්ට් කරගත්තේ. ඉතින් ජීවිතේ යම් කිසි තැනකට එන්න गेम एक अग्दन है महंसवन की मन अदहस संहर कि रसावकर पुलवा एहम वाल ताम इगन गण पुलवा इत मे दिगोल्लोट पोदे कारण कथाकर तमाइ अद मे वीडियो के पटांगा इत वीडियो के वूर कथाकर मम वाल आराधनाचरण ताम पे एडियो यूट्यूब चानेल के सब्सक्राइब कर सब्सक्राइब करते अभी पटांग कथा और संहार पीट ताम जीवते रखिया गिहिला साली हमकर पटांगत्ता किनेक्न पुलवा जीवित ताम इगन गिनेक्न पुलवा इगन गण किनेक्न पुलवा इथि मट कथाकर ओने वाला इगन गति संहारिड़ वाट इतने ऐ मम्मी इगन गम को दयानी मे इगन गि तेरमाकने मट मेके मुनाद हमे वाला विश्वास करे अरमुन सद हरीट कैपेलाइनगण वाल हितने विधिट वाट जीवित इदिरी यदि एन पुलवा गेटड़े वाट एम सार्थक वैदे सार्थक पुलवांदकन प्रश्न अट निशक पुलतुवे औ हरियट गेम अग्दन एमता हरियट वाकि गमन वा हरी अरमुन की वाट अनिवार जीवित हुंदतनकट पुलवा अति जीवित हुंदतनकट एने को मम्म इगन गण संहरकड़े हितेन पुलवा मम्मी इगन गण दीवल मम इट पास दवास गिट पास मे जीवित मट इदिरी यदि मे दीवल अदाल वीधि की निशक दी इगन गण की अने वो पोते पते करण पमना इगन गण निमे वब धनमति हेलटे अद्दी वे बुद्धि हेमता तीन यम किसी अरमुन सद हंबाया मे हकिया मे शीलम दीवल वरदयम ඉතින් අන්නේ ඒක හින්දා කවදාවත් හිතන්න එපා මම ඉගෙන ගත්තට වැඩක් නැහැ මට ඉගෙන ගත්තට මේ රටේ තැනකට එන්න බැහැ කියන එක. අපි හරියට ඉගෙනගෙන ඒ දේවල් හරියට භාවිතා කරොත් එහෙම අපි මේ කියන ආර්ථික අවපාතක ලක්ෂ්‍ය රට මේ ශ්‍රී ලංකාව අපිට නිසකවම ගොඩ දාගන්න එහෙම නැත්නම් තැනකට ගේන්න පුළුවන්. ඒක නිසකයි. මොකද රටක් දියුණු වෙන්නේ අපි හැමෝම තනි තනියෙන් දියුණු වෙද්දී. එතකොට තමයි සමස්ත ජාතියක් සමස්ත රටක් දියුණුවට පත් වෙන්නේ. ඉතින් ඊගවන මං කියන්න ඔයාලා තාම ඉගෙන ගන්න කෙනෙක් නෙමෙයි එහෙම නැත්නම් ඔයාලා දැන් රස්සාවක් කරන කෙනෙක් යම් කිසි ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර කෙනාට ඔයාලට හිතෙන්න පුළුවන් මම මේ විදිහට ජොබ් එකක් කරා එහෙම නැත්නම් මගේ ව්‍යාපාරයක් කරයි කියලා මට ලොකු ලාභයක් හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් මම ලොකු තැනකට එන්නේ නැති වෙයි කියලා ඔයාලට හිතන්න පුළුවන්. හිතෙන්න පුළුවන්. ඉතින් අන්නේ ඒ අයට මං කියන්නේ ඔයාලා කවදාවත් ඔය තමන්ගේ තියෙන नेगेटिव मैंने तमे ऋणात्मक सितुवल तमंगे गमनट बाधा पिन्न देने मुखद हेमदिश्यम अभी हितान्नोने अभी यम किसी तनकटे यनवाइन अभी हितेम अभी एक धारणे करगन ओ मम्मेतंटे यनवा मम अनिवार्य मेतंटे यनवाइन अभी हितें हितागन्नो एक धनात्मक चिंतन आकर्षण नीति आकर्षण मूलधर्म ඉතින් ඔය වගේ මොන විදිහට ඔය මොන නමින් පාවිච්චි කතා කරත් අපිට යම් කිසි තැනකට යන්න නම් අපි නිසකවම අපේ ජීවිතයේ තියෙන මේ සියලුම බාධා මැඩපවත්වාගෙන එහෙම නැත්නම් මේ දේවල් අපි ඕවර්කම් කරලා මේ දේවල් අපි අභිබවා යෑමේ හැකියාවක් අපි සතු වේ යුතුයි. ඉතින් ඒ වගේම තමයි දැන් මම කිව්වා ව්‍යාපාරයක් කරන කෙනෙක් තමන්ගේම දෙයක් කරගෙන යන කෙනෙක් ඔයා සමහර විට දැන් පටන් ගත්ත තැන තාම ලොකු දියුණුවකට අවිලා නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වාට ලොකු වුමනාවක් තියෙන පුළුවන් මම හරි ඉක්මනට මේ ගමන යන්න ඕනේ වෙන තමයි හරි ඉක්මනට ලොකු තැනකට එන්න ඕනේ කියන එක වාටත් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ආදරණීය ප්‍රේක්ෂකිනි අපිට කියන්න ඕනේ ඔයා ඔයාගේ ව්‍යාපාරය නවත්තන්නේ නැතුව දිගටම කරගෙන ගියොත් යම් කිසි දවසක කවදා හරි ඔබ දිනුවෙන් දිනුවපත් වෙයි. ඊට අමතරව තව දෙයක් කියන්නම්. ඔයා කොච්චර දේවල් කරත් කොච්චර මහන්සි වුණත් ඔයාගේ ව්‍යාපාරය කොහොම වා ජීවිතේ ගෙනිච්චත් සමහරවිට වාකි ළඟමින් නැයට ඔයා මොනාද කරන කැපවීම කිරීම එහෙම නැත්නම් වාගේ මේ ගමන පිටිපස්සේ තියෙන මොනාද වාගේ මහන්සිය කැපකිරීම මොකද්ද වා මේ වෙනුවෙන් කරන්න කියන එක ඒගොල්ලන්ට නොතේරෙන්න පුළුවන්. ඒක මිනිස් ස්වභාවය. මොකද ඔයා කරන දේ තේරෙන්නේ වාට විතරයි. ඒ දේවල් වෙන කෙනෙක්ට තේරෙන්නේ නැහැ.
ඔයා කොච්චර කිව්වත් ඔයාට අසීමිත ආදරය කරන කෙනෙක්ට වුණත් ඒ දේ නොතේරෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. ඉතින් එහෙම හිතලා මේ මම දී කරන දේවල් අනේ මට මගේ ළඟ ඉන්න කාටවත් පේන්නේ නැහැ නේ මට කවුරුත් ආදරය කරන කෙනෙක්ටවත් මම කරන කැපකිරීම පිටිපස්සේ තියෙන මේ දේවල් පිටිපස්සේ තියෙන මගේ මහන්සිය තේරෙන්නේ නැහැ මම කොච්චර ස්ට්‍රෙස් වෙලාද මම කොච්චර පීඩණයකට පත් වෙලාද මම ජීවිතේ කොච්චර වැටිලාද එහෙම නැත්නම් මම කරන කැපවීම මොනවාද කියන එක සමහරක් විට පේන්නේ නැති හින්දා වා හිතන්න පුළුවන් අනේ මේවා මෙයාලට පේන්නේ නැහැ නේ ඉතින් මම කොහොමද මේක කරන්නේ කියන එක ඒක තමයි මිනිස් ස්වභාවය අපි කරන දේවල් පේන්නේ අපිට විතරයි. අපි කොච්චර උත්සාහ කරත් වෙන කෙනෙක්ට ඒක තේරුම් කරලා දෙන්න, ඒක ඒ අයට තේරුම් ගැනීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. සමහර කෙනෙක්ට ඔයාලා දැකි ඔයා කරන කැපකිරීම ඔයාට ආදරය කරන කට්ටිය හෝ ඔයා ආදරය කරන කට්ටිය නොපෙනුනාට, වාගේ යාළුවෙක් කරන කැපකිරීමක් එයාට ආදරය කරන හෝ එයා ආදරය කරන කෙනෙක්ට පේනවා. ඒ මිනිස්සුන් එක එකිනෙකාව තේරුම් ගැනීමේ වෙනස. එහෙමයි කියලා අපි ඒ අයව දාලා යන්නවත්, එහෙම නැත්නම් ඒ අයගෙන් ඈත් වෙන්නවත් ඔබ කරන කැපකිරීම ඔබ එතනින් එහාට නවත්තන්නවත් යනවනම් අනිවාර්යයෙන්ම එතනදී නම් ඔබ ෆේල් වෙයි. ඉතින් මට කියන්න අවශ්‍ය කලේ ඒ කවුරු කොහොම තමන්ගෙන හිතුවත් ඒ කවුරු කොහොම තමන්ව තේරුම් ගත්තත් ඔබ ඔබේ ගමන යන්න. මොකද ඕගොල්ලෝ අද කරන හැම දෙයක්ම ඔයාට දවසකදී ලැබි. ඔයා අද හොඳට කැප වෙලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට ගෙන ගියොත් එහෙම ඔයා අද හොඳට කැප වෙලා ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට නිරත වුණොත් එහෙම ඔයාගේ ව්‍යාපාරය ඔයා හොඳට කරගෙන ගියොත් ඔයාගේ රස්සාව ඔයා හොඳට කරගෙන ගියොත් නිසකවම ඔබට යම්කිසි දවසක අනාගතයේදී මේ දේවල් ඔබ කරන කැපකිරීමේ ප්‍රතිඵලය ඔබට ලැබෙනවා නොඅනුමානයි. ඉතින් අන්නේ ඒකෙ හින්දා මේ වීඩියෝ එක බලන ඔයාලට මං ආරාධනා කරන්නේ ජීවිතේ ඔබට මොන බාධාව ආවත් මොන ගැටලුව ආවත් ඔබට ඔබගේ ළඟින් ඉන්න කවුරුන් ඔබව නොතේරුම් ගත්තත් තේරුම් ගත්තත් ඒ කිසිම දෙයක් නිසා ඔබ ඔබේ ගමන නවත්තන්න එපා. මේ කතා කරන මම උනා ජීවිතේ යම් යම් තැන්වලදී යම් යම් ගැටලුවට මුහුණ පාලා තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් නැවතෙන්නේ නැතුව ජීවිතේ ඉදිරියට ගෙනාපු නිසා අද මං යම් කිසි තැනක ඉන්නවා. මම කියන්නේ මම මාරේ මහන්සියලා වැඩ කරලා මම මාර තැනකට ඇවිල්ලා දින මම දැන් මාර දියුණුවේ කියන එක මං කියන්නේ නැහැ. මටත් තව ගොඩක් ජීවිතේ ඉදිරියට ගෙන යන්න තියෙනවා. එහෙම නැත්නම් ජීවිතේ තව ගොඩක් දේවල් මටත් ලබා ගන්නට තියෙනවා. ඉතින් අන්නේ ඒක නිසා මම ඔයාලටත් කියන්නේ ඕගොල්ලෝ ජීවිතේ මොන තැනකට ආවත් ඔබ ජීවිතේ සාර්ථක වුණත් අසාර්ථක වුණත් ඔබේ ගමන නවත්තන්න එපා. මොකද ඔබට එයින් එහාට තව යන්නට තියෙන තැන් අසීමිතයි. අපි ලෝකේ මිලියන ප්‍රතියෙන් ප්‍රථම මිලියන ප්‍රතිය එහෙම නැත්නම් හොඳම සල්ලිකාරය කියලා කවුරු කිව්වත් ඒ හැමෝම තාම තමන්ගේ ගමන නවත්තලා නැහැ. ඉතින් ඒගොල්ලෝ තාමත් ඒගොල්ලන්ගේ ගමන යන කට්ටිය. ඉතින් අන්න ඒකින්ද මම ඔයාලට කියන්නේ තමන්ගේ ගමන ඉදිරියට ගෙනියන්න. ඒ වගේම තමයි ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න. කවදාවත් පොඩියට හිතලා ලොකුවට පටන් ගන්න යන්නත් එපා. එහෙම නැත්නම් ඕනම දෙයක් මහා පරිමාණයෙන් පටන් ගන්න යන්නත් එපා. ඉස්සෙල්ලාම මම දන්න මොකද මගේ මේ වීඩියෝ බලන කවුරුත් මේ ලෝකේ මාන විදිහට ප්‍රසිද්ධ වෙච්ච හින්ත මාන විදිහට ජනප්‍රිය වෙච්ච අය නන් නෙමෙයි. ඉතින් මොකද තමන් මගේ වීඩියෝ එක බලන්න මේ thumbnail එක දැක්ක ගමන් ඕගොල්ලෝ සිලෙක්ට් කරගන්නේ. ඔයා තාම ජීවිතේ ඉස්සරහට ගෙනියන්න යම් කිසි දෙයක් කරන කැපවීමක් කරන කෙනෙක් නම් ඔයා ඒක නිසා තමයි ඔයා මගේ මේ වීඩියෝ එක බලන්න තේරුවා තෝරගන්න ඇත්තේ. ඉතින් ඒකින්ද මම ඔයාලට කියන්නේ ඕගොල්ලෝ කවදාවත් යම් කිසි තැනකට ගිහිල්ලා එක තැනකින් නවතින්න එපා. එතනින් එහාටත් ඔයාගේ ජීවිතේ ගෙනියන්න. එහෙනම් ඉතින් වීඩියෝ ඉවර කරන්න කලින් ආයෙත් ඔයගලන්ට ආරාධනා කරනවා අපේ EDUCELLERN YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරලා මේ වගේ අලුත් motivation videos, අධ්‍යාපන videos, එහෙම නැත්නම් traveling videos වගේ ගොඩාක් දේවල් ඔයාලට මම upload කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන් හම් වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ නාලක. බොහොම ස්තුතියි.